මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය නිදහසින් පසු ගෙවුණු වසර 74ක කාලය තුළ මේ රට විවිධ කපටින් හොරුන් අතට බාර දුන්නේ අපමයි. නිදහසින් පසු ඉතිහාසයේ දූෂිතම කපටි කෛරාටික පව්කාර අද්දමිටු හොර දේශපාලන බඩගෝස්තරවාදීන් ටික දැන් ක්‍රියාත්මක බව කිව යුතුයි. මෙහිලා නිල් කොළ රතු සියලු පක්ෂවලට මේ රට මේ අගාධයට ඇද දැමීමේ පාපය අඩු වැඩි වශයෙන් බැරවන බව අමතක කරන්න එපා. අඩු වැඩි වශයෙන් හොඳේ විශේෂයෙන් මහ බැංකු හොරා ලෙස විරුදාවලිලත් රනිල් සේම මෙරට දේශපාලන ඉතිහාසයේ දූෂිතම පවුල ලෙස ජාතික සේම ජාත්‍යන්තර මාධ්‍ය පවා නම් කරන රාජපක්ෂ පවුල දැන් රටේම ජනතාවගේ බොටුව හිර කරලා අවසන්. අප මීට පෙරද ලියුසේ අද රටම මුහුණ දෙන ඉන්ධන අර්බුදයේ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි බැලූ බැල්මටම පේන්න තියෙන්නේ. එසේම දූෂිත ගනුදෙනු සඳහා කෘත්‍රිමව ඇති කරන ලද්දක් බවද ඉතාම පැහැදිලිව දක්නට පුළුවන්. හිතූ හිතූ ආකාරයට මිල ඉහළ දමමින් ඉන්ධන ගෙන ඒමේ බලය තම තමන්ගේ පවුල්වලට අයත් තෙල් සමාගම්වලට ලබා ගැනීමේ සටනක්ද මේ ක්‍රියාත්මක වන්නේ. විදේශ රටවල්වල ඇති මෙරට දේශපාලන හොරුන්ට අයත් සමාගම් හරහා ඉන්ධන ගෙන්වීමේ බලය තමන් සතු කර ගැනීමේ දේශපාලන බල අර්ගලයක්ද මේ ක්‍රියාත්මක වන්නේ. අවසානයේ බල ශක්තිය හිමි කර ගැනීම හරහා රටේ අනාගත දේශපාලනය තීරණය කිරීමේ තීරණාත්මක අයිතිය තමන් සතු කර ගැනීමේ දේශපාලන ගේමක්ද මේ. දැන් බලමු සිල්ලර කඩයක් පවත්වගෙන යන වෙළෙන්දෙක්ව උදාහරණයට අරගෙන ඔහු පොල්තෙල් අලවි කරනවා කියලා හිතමු. ඔහුගේ පොල්තෙල් බැරලේ අන්තිම පොල්තෙල් බිඳුවට මෙනකන් කවදාවත් එවැනි වෙළෙන්දෙක් ඉන්නේ නැහැ. පොල්තෙල් අවසන් වෙන්නට පෙර නැවත පොල්තෙල් ගෙන්න ගන්න ඒ සිල්ලර වෙළෙන්දා දන්නවා. දැන් මේ රට පාලනය කරන්නේ එවැනි සිල්ලර වෙළෙන්දෙකුටවත් ඇති දැනුම නැති කණ්ඩායමක්ද? අපොයි නෑ. ඒ තරම්ම අනුවන නැහැ. ඉන්ධන නැතිව රට දුවන්න බෑ කියලා මේ පුංචි බබාලා ටික හොඳටම දන්නවා. රජයක් ලෙස සිපෙට්කෝ එකට, ඒ කියන්නේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන තිබිය යුතුමයි කියලත් හොඳටම දන්නවා. නැත්නම් ඉන්දියානු ඔයිල් සමාගමේ පදයට නටන්න වෙන බවත් හොඳටම දන්නවා. දැන් එහෙම දැන දැනත් අන්තිම අඩියට මෙනකන් තෙල් ගෙන්න ගන්න බැරුණේ ඇත්තටම බැරිකම නිසාද, එහෙමත් නැත්නම් අතිශය දූෂිත කුමන්ත්‍රණයක් නිසාද කියලා සිහි බුද්ධියෙන් විමසලා බලන්නම ඕනේ. අපේ රටට තෙල් ගෙන්වන සමාගම් 7-8ක් තියෙනවා. ඒ සමාගම් වලට පසුගිය මාර්තු වෙනකන් ඉන්ධන සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 800ක් විතර ගෙවන්න තියෙනවා. මේ ඩොලර් මිලියන 800 ටික ටික හරි ගෙවන්න කිසිදු උත්සාහයක් අරගෙන නැහැ. මේ සමාගම් එක්ක මේ ගනුදෙනුව බේරගන්නවා වෙනුවට තවත් අලුත් සමාගම් 14ක් එක්ක තෙල් ගේන්න කතා කරපේක තමයි පහුගිය කාලේ කළේ. එහෙම කතා කරලා එක බොරතෙල් නැවක් පසුගිය දවස්වල ගෙන්න ගත්තා මතකද? ඔය බොරතෙල් නැව ගෙනාව සමාගම තමයි රෝහිත රාජපක්ෂට අර රොකට් යවපු කාලේ රොකට් යවන්න උදව් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිලට වඩා ඩොලර් 6ක් එක බොරතෙල් බැරලයකට ගෙවලා තියෙනවා වැඩිපුර. කොහොමද ගේම? අන්තිමට වැඩි වෙන මුදල අවසානයේ ගෙවන්න වෙන්නේ අපිටනේ නේද? දිගින් දිගටම බරපතල ලෙස ඉන්ධන හිඟේ ඇතිවෙන්න ඉඩ හැරිය බව බැලූ බැල්මට පේනවා. අද ජනතාව කියන්නේ කීයකට හරි කමක් නැහැ, ඉතියෝපියාවෙන් හරි සෝමාලියාවෙන් හරි කමක් නැහැ, අපට තෙල් ගෙනල්ලා දියව් කියලානේ නේද? අන්න එතනට එනකන් ඉතා සැලසුම් සහගතව මේ ඉන්ධන අර්බුදය අරන් ආවා කියලයි බැලූ බැල්මට පේන්නේ.
දැන් බලන්නකෝ අන්තිම අඩියටම ඉවර වෙනකන් ඉඳලා කංචන කටාර් ගියා. මේ අහන්නකෝ කංචන කටාර් ගිහින් ඇවිත් කියන කතාව. කටාර් රාජ්‍ය කියලා කියන්නේ පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස්. එහෙම නැත්නම් ඉන්ධන විශාල වශයෙන් අපනයනය කරන රටක් නෙවෙයි. උන් අපි පැහැදිලිවම කිව්වා පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන කියන දෙක උන් අපනයනය කරන්නේ නැහැ. උන් උන්ගේ රටේ අවශ්‍යතාවය තමයි සම්පූර්ණ කරගන්නේ. නමුත් ඩීසල්, බොරතෙල්, දැවිතෙල්, ගෑස් කියන ಜಾති උන් අපනයන වෙළඳපොළත් එක්ක කටයුතු කරනවා. ඒ කියන්නේ කටාර් යන්න ප්‍රථම දන්නේ නැද්ද? එයාලා මේ ඉන්ධන බිස්නස් එක කරන්නේ නැහැ කියලා නේද? සාමාන්‍ය මිනිහෙක් මල් ශාලාවකට ගිහිල්ලා ඒ මිනි පෙට්ටි අලෙවි කරන තැනකට ගිහිල්ලා එතනින් බොම්බයිලුණු ඉල්ලන්නේ නැහෙනි. මේ බබාලා ඒක දන්නේවත් නැතුවද කටාර් ගියේ? දැන් ඇමති සුසිල් ප්‍රේමජයන් විදේශගත වුණා කිව්වනේ. හුඟක් වෙලාට ඔය ඇමති ඇමතිවරුන් තමයි කිව්වේ රුසියාවට ගියා කියලා. තිල් ඉල්ලන් එන්න. නමුත් අද සුසිල් ප්‍රේමජයන් කියනවා ගියේ රුසියාවට නෙමෙයි ප්‍රංශයටලු. හැබැයි රුසියාවට යන්න ඉන්නවලු. ඒත් තෙල් ඉල්ලන්න නෙවෙයිලු, හොඳ හිත හදාගන්නලු. ඒක හොඳයි. යන්න ප්‍රථම කීපයක තමයි වැදගත්. පසුගිය 28 29 30 කියන දවස් තුනේදී ෆ්‍රාන්සේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේදී සමුළුවක් තිබ්බා අමාත්‍යවරුන් සඳහා. මේ සමුළුවට තමයි මම ගියේ. කිසිම යුරෝපා රටක නගරයක ඉඳලා රුසියාවේ මොස්කව් නුවරට ගුවන් ගමන් නැහැ. ඒ මට ලැබිලා තියෙන ආරාධනාවත් එක්ක මම ඊළඟ ඉදිරි කාලය තුලදී ගැනීමට සූදානම්. රුසියන් රජයෙන් එවලා තිබුණු ලිපියේ තිබුණු කරුණු කරන්න පුළුවන් දේවල් මම දන්නේ නැහැ. රජයේ ගැන ක්‍රියා මගනුනේ ඇයි කියන එක ගැන මම කනගාටු වෙනවා. මම ඇත්තටම යන්නේ මේ තෙල් ගේන්න එහෙම කාරණයක් නෙමෙයි. මේ හොඳ හිත තවදුරටත් පවත්වාගෙන යන්න. මේ වෙලාවේ රටේ සල්ලි නැති නිසා විදේශගත වෙන එක නම් ඇත්තටම අවම කළා නම් තමයි හොඳ. කොහොම වුණත් එහෙ ගිහින් හිත හොඳ අරගෙන එනවා වගේම පුටින් අපට අඩුම ගානට මිසයිල සහ ක්‍රූස් මිසයිල දෙන්න පුළුවන් කියලා කිව්වා කියලා ගිවිසුමක් එහෙමනම් ගහගෙන ඉන්න එපා කියලා ඇමති සුසිල් ප්‍රේමජයන්ට මතක් කරනවා. හොඳට මතක තියාගන්න මේක සැලසුමක්. අපේ රටේ ඉන්ධන බලය ඉන්දියානු IOCට සේම තවත් පෞද්ගලික ආයතනයකට එකකට හෝ දෙකකට දීලා ඒවයින් ඩොලර් කෝටි ගණනක සූරා කෑමකටයි මේ සූදානම. ඒ බව හොඳටම සනාථ වෙන්නේ කංචනගේ කැබිනට් පේපර් වලින්. අපේ සිපෙට්කෝ එක සතුව ඉන්ධන පිරුම්හල් 1200ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඉන් 300ක් ඍජුවම අයිති සිපෙට්කෝ එකට, ඒ කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවට. ඉතිරි ටික විවිධ පෞද්ගලික ව්‍යාපාරිකින්ට අයිති. කංචනගේ අනුමැතිය ලැබුණු කැබිනට් පේපර් එකට අනුව දැන් මේ ඉන්ධන පිරුම්හල් ටික පෞද්ගලික අංශයකට දෙන්න පුළුවන්. පෞද්ගලිකව පිරුම්හල් අයිති අයටත් Taman කැමති සමාගමක් එක්ක තෙල් බෙදන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි දැන් ඛනිජ තෙල් සංස්ථාව සතු පිරුම්හල් ටිකට වැඩේ දෙන්නනේ හදන්නේ නේද? ඒ හරහා තෙල් ගේන්නනේ හදන්නේ. තෙල් ගේන එක නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අද IOC හිතූ ආකාරයට මිල ඉහළ දානවා. මේ ආකාරයටම අලුතින් එන සමාගම හෝ සමාගම්වල මිල පාලනය කරන්නේ කොහොමද කියන එකයි අපට අහන්න තියෙන ප්‍රශ්නය. විශේෂයෙන් කටාර් එක මීට පෙර ගනුදෙනුවක් තිබූ බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂෙක තරුණ මන්ත්‍රීන් කණ්ඩායමක් කටාර් ගිහින් තියෙනවා. කටාර්වල තියෙනවා මේ අකුරු 4ක සමාගමක්. ALBG. මේ සමාගම තෙල් අපනයනය කරන සමාගමක්. ඒකේ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස නාමල් රාජපක්ෂ කියලා කෙනෙක්ගේ නමක් සඳහන් වෙන බව සමාජ මාධ්‍යත් විවිධ මාධ්‍ය ඔස්සේත් වාර්තා වුණා. පුවත්පත්වලත් ඒ ගැන පැහැදිලි ලෙස වාර්තා කර තිබෙනවා. නාමල් රාජපක්ෂ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ එම සමාගම සමග තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි. ඉන්ධන ගැන තිබුණු සාකච්ඡාවකට කංචනත් එක්ක මන්ත්‍රී නාමල් රාජපක්ෂ දවසක ඉඳගත් ඔබට මතක ඇති. කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ කංචනත් එක්ක නාමල්ට ඉඳගන්න. කංචන කටාර් ගිහින් තෙල් වෙනුවට ගෑස් තමයි අපි විකුණන්නේ කියන කතාව තමයි දැන් මේ අහගෙන ඇවිල්ලා තියෙන්නේ නේද? අඩියටම හිඳනකල් බලා සිටි සිපෙට්කෝ පිරුම්හල් පෞද්ගලික අංශයට දීමට ගත් තීරණය දිහා බැලුවහමත් අපට අහන්න හිතෙනවා ඒ නාමල් හැර තවත් නාමල්ලා සිටීද යනුවෙන්. ඒ සමාගමත් මගෙත් අතර කිසිම සම්බන්ධතාවයක් නෑ. හැබැයි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා නාම රාජපක්ෂ කියලා. ඒ පිළිබඳව අපි හොයලා බැලුවා. ඒ නාම රාජපක්ෂ මේ අවුරුදු 70 ගණනක් වගේ නාම රාජපක්ෂ කෙනෙක්, 36 කෙනෙක් නෙවෙයි. ඒ වගේ වසර ගණනාවක් ව්‍යාපාර කරපු කෙනෙක්. ඒ නිසා ඒ නාම රාජපක්ෂයි මායි
දෙන්නෙක් කියන එක ඒ සමාගම විසින් අද ඉදිරිපත් කරලා තියෙනවා. ඉන්දියාවට ඉන්ධන අයිති. එසේම අපේ රටේ ප්‍රබල පවුලක පුතෙකුටත් හෙට දවසේ මේ රටේ ඉන්ධන බලය, ඉන්ධන බෙදා හැරීම, ඉන්ධන ගෙන්වීමේ අයිතිය ගියොත් පුදුම වෙන්න දෙයක් නැති බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා.